ශ්‍රීලංකා ක්‍රිකට් බිහිකල සුපිරි නායකයෙක් ප්‍රතිකාරයෙක් වගේම පඳුරකින්නෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. මහේලට තියෙන ක්‍රිකට් දැනුම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ජයග්‍රහණ රාශියක් ලබා ගන්න අවස්ථාව ලැබුණා. එක වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණු කළ ටොම් මූඩි කිව්වේ ඒ විදිහේ ක්‍රිකට් ලෝකයේ ඉන්න හොඳම ක්‍රිකට් මොළ දෙක මහේලයි සංගක්කාරයි කියලා. මහේල ක්‍රිකට් පිටියට සමුදුන්නට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවයක් කරන්න ලොකු උනන්දුවකින් සැලසුම් හැදුවත් ඒ සැලසුම් ක්‍රියාත්මක නොවීම නිසා පසුගිය කාලේ ලොකු කලකිරීමකින් හිටියා කියලා තමයි ඔහුගේ ප්‍රකාශ වලින් දකින්න ලැබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට මහේල සුදුසුද නැද්ද කියලා එක වතාවක් මාධ්‍යවේදී කිටපු ක්‍රිකට් පරිපාලනයෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් කිව්වේ මහේලේ වගේ තනතුරකට තාම පොඩි වැඩි කියලා. මේ විදිහට පොඩි කියපු මහේල ලෝකේ වඩාත්ම තරඟකාරීම තරඟාවලියක් වන IPL තරඟාවලියේ අවස්ථා තුනක මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරයා වෙලා එතනින් අවස්ථා දෙකකම IPL කිරුළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට අරගෙන දෙද්දිවත් පොඩි කියපු මහේලගේ අගේ අපිට නොතේරුණු එක නම් පුදුමයක්. කුමාර් ලෝකසලානෙට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කළාට පස්සේ මහේලට කණ්ඩායමේ පුහුණු අධීක්ෂණ තනතුරකට ආරාධනා ලැබුණත් මහේල ඒ තනතුර බාරගන්නේ නැත්තේ ඔක්කොම සැලසුම් හදලා කණ්ඩායම නම් කළාට පස්සේ තමන්ට කණ්ඩායම එක්ක එකතු වෙලා අලුතෙන් කරන්න දෙයක් නැහැ කියලා. තමන් ඇතුළු පිරිසක් එකතු වෙලා ක්‍රිකට් ගොඩනගන්න හදපු සැලසුම් ක්‍රිකට් ලොක්ක කුණු කුඩේට දාපු එකත් මහේල මේ තනතුර නොගන්න හේතුවක් කියලා තමයි මහේල කියලා තිබුණේ. අපේ අය මහේලගේ වටිනාකම හරියට වටහා ගත්තේ නැතත් ක්‍රිකට් ලෝකයේ මහේලගේ වටිනාකම දන්නවා කියලා පැහැදිලි වෙන පුවතක් පසුගිය දවසක එංගලන්තින් වාර්තා වුණා. ඉදිරියේ තියෙන 500 ක්‍රිකට් තරගාවලියේ සදම්ටන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකාර ධුරය මහේලට දෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මහේලගේ සහයට නව ශ්‍රීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ෂේන් බෝන් පත් කරනවා කියලා ආරංචි. මහේලට අමතරව ඇන්ඩ්‍රූ මැක්ඩොනල්ඩ්, ඩැනියල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමින් වගේ ක්‍රිකට් ප්‍රවීණයොත් මේ වෙද්දී මේ තරගාවලියේ පුහුණුකාරයෝ විදියට තෝරාගෙන තියෙනවා කියලා තමයි ආරංචිය. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.